චැනලකට. ඉතින් මං අද ඔයාලට කියලා දෙන්න ආවේ පුංචි උපකරණයක් ගැන. මේක මගෙන් ගොඩක් අය අහනවා මොකද්ද මේ උපකරණය කියලා. මෙන්න මේ ෆේෂල් ක්ලෙන්සර් උපකරණය ගැන තමයි මං අද ඔයාලට කියලා දෙන්න ආවේ. ඉතින් අපි බලමු මේ මොකද්ද මේ උපකරණය කියලා. මේක නම් මම ලංකාවෙන්මයි ගත්තේ. මේක මිනිසෝ එකේ තියෙනවා. මේක නම් ගාන මට මතක නැහැ. මේක ලොකු ගානක් නෙමෙයි. නමුත් අපි බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. මෙන්න මේ වගේ කොටස් තියෙනවා මේකේ. මේක තියන්න මෙහෙම ස්ටෑන්ඩර් එකක් තියෙනවා. මේක හිටවල තියන්න පුළුවන් බාත්รูම් එකේ වුණත්. එතකොට වතුර වදින්නේ නැහැ. මේක වැටෙන්නේ එහෙමත් නැහැ. තව ඒකටම එනවා එක්ස්ට්‍රා මෙන්න මේ වගේ බ්‍රෂ් එකක්. මේ බ්‍රෂ් එකත් රිමූව් කරන්න පුළුවන් මෙහෙම. ඒක ඒ බොක්ස් එකේම තියෙනවා මේ වගේ තව එක්ස්ට්‍රා මේ බ්‍රෂ් එකක්. හැබැයි අපිට අවශ්‍ය නම් මේ බ්‍රෂ් ගෙවුනොත් එහෙම මෙන්න මේ තව එක්ස්ට්‍රා බ්‍රෂ් ගන්න පුළුවන් මේ මිනිසෝ එකෙන්ම. මේක වෙනමම ගෙවලා ගන්න ඕනේ. නමුත් අර පැක් එකටම වෙනම එක්ස්ට්‍රා එකක් දෙකක් එනවා කොටස්. ඉතින් මේ බ්‍රෂ් එකට එනවා මෙහෙම වහන්න ලිඩ් එකක්. ලිඩ් එකෙම තමයි දාන්න ඕනේ මේකට. ලිඩ් එකෙම මෙහෙම දාන්න ඕනේ. ලිඩ් එකෙම අල්ලලා ගලවන්න ඕනේ. කැප් එක නිකන් ගලවන්න පුළුවන් මෙහෙම. මේ තියෙන්නේ ඔයාලට පේනව ඇති මේ. මේ තියෙන්නේ බ්‍රෂර්ස්. ඒකේ සියුම් කෙඳි තියෙන්නේ මූණට හානි වෙන්නේ නැහැ. ලොකු අර දත් බුරුස්වක් වගේ ලොකු ඝනකම මේ කෙඳි නෙමෙයි මේකේ තියෙන්නේ. බොහොම සියුම් කෙඳි තියෙන්නේ මේකේ. මූණට හානියක් වෙන්නේ නැහැ ඒක නිසා. මේක කොහොමද වැඩ කරන්න කියලා මම ඔයාලට පෙන්නන්නම්. මේකට දාන්න ඕනේ කුඩා. මේකට දාන්න ඕනේ මෙන්න මේ වගේ කුඩා පෙන්ටෝච් බැටරි දෙකක් මේකට දාන්න ඕනේ. බැටරි දෙකක් අපි වෙනම ගන්න ඕනේ. ඊට පස්සේ කොටසෙන් මෙන්න මේ වගේ දාන්න තියෙන්නේ. මේක ක්ලීන් අප් කරනකොට ෆේෂල් කරනකොට එහෙම ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. අතිනුත් කරන්න පුළුවන්. නමුත් මේ අලුත් දේවල් එනවනේ වෙළඳ පොළට. එතකොට අපි ටිකක් ඒවා බලන්න එපැයි මොනවාද මේවා කියලා. මෙන්න මේ වගේ බැටරි දෙක මෙතනින් දාන්න තියෙන්නේ. මෙතන තමයි ස්විච් එක තියෙන්නේ. ඒ ස්විච් එක ඔන් කරාම මෙන්න මේ බ්‍රෂ් එක වයිබ්‍රේට් වෙනවා. ඒකයි වෙන්නේ. මේ බ්‍රෂ් එක මේ වයිබ්‍රේට් වෙනවා මේ ස්විච් එක ඔන් කරාම. මේ ඔයාලට සද්ද ඇහෙනවා ඇති. විනාඩියකින් විතර මේක ආයෙ ඕෆ් වෙනවා. ආයෙ ඔන් කරන්න පුළුවන්. ඉතින් අර ටික ටික මේක අර ලොකු මෝටර් එකක් නෙමෙයිනේ මේකේ තියෙන්නේ. පොඩි මේ උපකරණයන්නේ. මේකට ඉතින් ගොඩාක් අර මේ පේනවනේ ඔයාලට වයිබ්‍රේට් වෙනවා මේක. මේක ඔයාලා මෙහෙමයි නිකන් ඩ්‍රයිව යූස් කරන්න බෑ. ක්ලෙන්සර් මොන හරි ආලේප කරලා තමයි මේක යූස් කරන්න ඕනේ. මම ඊළඟ දවසේ ක්ලීන් අප් එකක් කරන විදිහ කියලා දෙන්නම්. මේ උපකරණයම පාවිච්චි කරලා. හැබැයි මේක ක්ලෙන්සින් වලට විතරයි පුළුවන්. හැබැයි ස්ක්‍රබ් වලටත් පුළුවන්. නමුත් අර සමහර ස්ක්‍රබ්ස් තියෙනවා ඒකේ ටිකක් අර ඝනකම වැඩි. එතකොට හැම සීරෙන්න බලනවා. ඉතින් ස්ක්‍රබ් වලට වඩා මම හිතන්නේ මේක හොඳටම ඩීප් ක්ලෙන්ස් වෙනවා. අර මේ වයිබ්‍රේට් වෙන එකෙන් වෙන්නේ අර ක්ලෙන්සර් ටික ඔක්කොම අපේ පෝස් ඇතුළට හොඳටම යනවා. ගිහිල්ලා හොඳට ඇතුළේ තියෙන කුණු ඔක්කොම එළියට ඇදලා ගන්නවා. ඒකෙන් තමයි මේක ලොකුම වාසිය. ඒක තමයි මේ උපකරණේ. මේක අර සර්කියුලර් මෝෂන් එකකට මෙන්න මේ වගේ මෙහෙම කරන්න තියෙන්නේ. මේ වගේ කෝනසුත් මේ ගන්න පුළුවන්. නාසය අයින් මේ වගේ තැන් හොඳට මේකෙන් ගන්න පුළුවන්. අතින් කරනවටත් වඩා හොඳටම මේ උපකරණයෙන් වෙනවා. මේක ඉතින් ක්ලෙන්ස් කරන්න විතරයි ගොඩක් වෙලාවට මම නම් රෙකමන්ඩ් කරන්නේ පාවිච්චි කරන්න. ඒ අරනේ ස්ක්‍රබ් කරන්න නම් ගන්න එපා මේක. මම කියන්නම් මේ උපකරණේ කොහොමද ඔයාලා පරිසම් කරගන්න කියලා. ඔයාලා පාවිච්චි කරලා ඉවර වුණාම අනිවාර්යයෙන්ම මේකේ තියෙන මේ ලිඩ් එක ගලවලා සෝදන්න. මේ ගල වතුර චුට්ටක්වත් මෙන්න මේ උපකරණයට යවන්න එපා. එතකොට කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මේක ලොකු ගානක් නෙමෙයි නිසා ගොඩාක් කල් පාවිච්චි කරන්න බෑ. සමහර මම ගත්ත උපකරණ තියෙනවා මේ වගේ මේවා 3-4 ගමනක් පාවිච්චි කරලා වතුර චුට්ටක් ගිය ගමන් ඒක වැඩ කරන්නේ නැතිව යනවා. ඉතින් ඒක නිසා හැමතිස්සෙම තමන් පාවිච්චි කරන දේ පරිස්සම් කරගන්න.
මේක ගලවද්දි නිකන් මෙහෙම අතින් ගලවන්න යන්න එපා, ගලවන්න බෑ. මේ ලිඩ් එක දැම්මා, ලිඩ් එකෙම මෙහෙම ගලවන්න පුළුවන්. මේක ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ලිඩ් එකෙන් අයින් කරලා මේක හෝදන්න පයිපෙට අල්ලලා හොඳට බ්‍රෂ් වල තියෙන ඇතුලේ තියෙන මේ ක්ලෙන්සර් එහෙම හිර වෙලා තියෙනවා නම් ඒක හොඳට පිරිසිදු කරන්න සබන් හරි මොන හරි දියරම මේ සොයදුම් කාරකයක් හරි කමන්නේ දාලා සෝදන්න. මෙන්න මේ මේ කොටසේ නිකන් හරි ක්ලෙන්සර් ගිහිල්ලා හරි ස්ක්‍රබ් ගිහිල්ලා හරි තිබුණොත් කොටන් බඩ් එකකින් හරි චූටි පුළුන් කෑල්ලක් හරි දාලා ඒවා ඉවත් කරන්න යරෙන මේක වතුරට අල්ලන්න යන්න එපා. බැටරි හැම වෙලේම රිමූව් කරලා තියන්න මේකෙන් එළියට මේ බොක්ස් එකේම දාලා. මම නම් තියන්නේ මේ සෙට් එකම ආයි වේලලා පාවිච්චි කරාට පස්සේ මේ හොඳටම හෝදලා පිරිසිදු කරලා විසබීජ නාශකයකින් මම මේ බ්‍රෂ් එක සෝදනවා. ඊට පස්සේ සබන් දියරකින් සෝදලා ඉවරුණාට පස්සේ අනිවාර්යෙන් විසබීජ නාශකයක් දාලා මේ බ්‍රෂ් එක සෝදන්න. සෝදලා හොඳටම 100%ක් වේලන්න මේක. මද පවනේ හරි වේලුවට කමන්නේ. මේ කොටසත් හොඳටම වේලෙන්න තියන්න. අනිවාර්යෙන් බැටරි රිමූව් කරලා තියන්න මේකෙන් එළියට අරගෙන මේ බොක්ස් එකේම දාලා තියන්න. එතකොට ඊළඟ පාර ගනිද්දී ඔයාලට ආයේ මේක මේ ස්ටෙලරයිස් කරන්න හරි මේ විසබීජ නාශකයක් දාන්න හරි අවශ්‍ය නැහැ. මොකද 100%ක් පිරිසිදු කරලා ලිඩ් එකෙන් වහලම තියෙන්නේ. අපේ චූටි චූටි වැරදි නිසා තමයි අපේ මේ මුහුණේ මේ ගොඩක්ම ඔය කට්ටිය ගෙඩියෙනවා එහෙම කියලා කියන්නේ අපේම තියෙන නොසැලකිල්ල නිසා තමයි. අපි පාවිච්චි කරන බඩමුට්ටු හැම වෙලේම පිරිසිදුව තියාගන්න බලන්න. ඒක නිසා මේ උපකරණේ ගොඩාක් වටිනවා. හරි ආසයි ඉතින් අර අතින් කරනවට වඩා මේ මේක මේ බ්‍රෂ් එකෙන් මේ හොඳටම ක්ලෙන්ස් වෙනවා අපිටම පේනවා. මම ඊළඟ දවසේ මේ ක්ලීන් අප් එකක් කරලා පෙන්නන්නම් මේ මේ උපකරණේ. මේ උපකරණයෙන් තියෙන වාසි ටික තමයි දැන් මම ඔයාලට කිව්වේ. පුංචි අවාසි ටිකක් තියෙනවා. ඒක තමයි මේක ගත්තට මේක ගොඩාක් කල් පාවිච්චි කරන්න බෑ. අපි සමහර හේ ආයන එකක් වගේ අරන් අපි සාමාන්‍යයෙන් අවුරුදු පහක් විතර පාවිච්චි කරනවනේ. නමුත් මේක ගොඩාක් කල් පාවිච්චි කරන්න බෑ. මේ උපකරණේ ටික කාලයක් ගියාම මේ වැඩ කරන්න නැතිව යනවා. එතකොට මේක ඩිස්පෝස් කරන්න තමයි වෙන්නේ, වෙන අලුත් එකක් ගන්න වෙන්නේ. ඒ අරෙන්න වතුර ගියොත් විතරයි මේක සෞත්තු වෙන්නේ. පාවිච්චි ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. අරන් බලන ලොකු ගාණක් නෙමෙයි. ලංකාවේ මිනිස්සු එකේ තියෙනවා කොහොමත් රුපියල් 1000ත් 3000ත් අතර වගේ මුදලක් තමයි වෙන්නේ. ලොකු ගාණක් නෙමෙයි. ගොඩක් අය ඇහුවා මොකද්ද මේක කියලා. ඉතින් මම ඒක නිසාම තමයි මේ උපකරණය ගැන ඔයාලට කියන්න හිතුවේ. අරන් බලන්න මේ කොටස් වෙනම ගන්න පුළුවන්. බ්‍රෂ් එක ලෝභකමඩ බ්‍රෂ් එක ගෙවුනොත් එහෙම හරි මේක දුර්වර්ණ වෙලා තිබුණොත් මේක විසික් කරලා අලුත් බ්‍රෂ් එකක් ගන්න. මේ එකම බ්‍රෂ් එක පාවිච්චි කරන්න එපා. අපි හිතමු 25ක් විතර අපි මේකෙන් කරා, 25 සතාවක් විතර මේ උපකරණයෙන් කරාට පස්සේ මේ බ්‍රෂ් එක දුර්වර්ණ වෙනවා. එතකොට ඒ කෙඳි නැමිලා අපි දත් බුරුසක් වුණත් එහෙමනේ, කෙඳි නැමෙනවා, ඒක දුර්වර්ණ වෙනවා. එතකොට අපි ඒක විසික් කරන එක පොඩි ගාණක් නිසානේ. නමුත් මේක අපරාධ කියලා විසින් නොකර ඉන්න එපා. මේක මේ අයින් කරලා අලුත් බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න ගන්න. උපකරණය පරිස්සම් කරගන්න, ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ගෙදරදී ඒ කියන්නේ මේකප් එක රිමූව් කරන්න උනත් පුළුවන්. හැබැයි අයි මේකප් එක මේකෙන් රිමූව් කරන්න යන්න එපා. මොකද මේක පොඩි වයිබ්‍රේට් කරන්න වෙන්නේ. එතකොට පොඩ ඇහැට පොඩ්ඩක් සැර වැඩි. ඒක ඇහැ වටේ තියෙන මේකප් එහෙම රිමූව් කරන්න පුළුවන් ක්ලෙන්සර් එකකින් මේකප් රිමූව් එකක් දාලා. තව දෙයක් මට කියන්න අමතක වුණා. එක පාටම ඩිරෙක්ට් මෙන්න මේ බ්‍රෂ් එක උඩට මේක උඩටම මේ ක්ලෙන්සර් දාන්න යන්න එපා. මේකට දාලා ඔයාලා ක්ලෙන්ස් කරන්න යන්න එපා. ක්ලෙන්සර් කලින් මූණේ ආලෙප කළාට පස්සේ තමයි ඔයාලා මේකෙන් උපකරණෙන් මේ ඒ ටික හොඳට ක්ලෙන්ස් කරන්නේ. ඒ ඇරෙන්න මේ ඔය ගොඩක් ඉන්ටර්නෙට් එකේ එහෙම පිටරට වීඩියෝස් වල මන් දකිනවා මේ උපකරණයටම දාලා ක්ලෙන්ස් එක වක් කරනවා යාලා පේනවා. ඉතින් යාලට ඒක මහ ගාණක් නෙමෙයි වෙන්න තියෙ රටවල. නමුත් අපි ඉතින් ගන්න දෙයක් අපි පරිස්සම් කරගන්න ඕනේ. ඒක නිසා උපකරණයටම ඩිරෙක්ට් දාන්න එපා. මේ ක්ලෙන්ස් හරි ඒ දාන ක්‍රීම් හරි මොන හරි දේවල් ඔයාලා මූණට ආලෙප කරලා ඉවර වෙලා ඊට පස්සේ මේකෙන් ක්ලෙන්ස් කරන්න. ඉතින් ඔයාලා මේ උපකරණය ගන්නවද නැද්ද ගා හිත හිත හිටියානම් මම හිතනවා ඔයාලට මේක ගන්න උවමනා වෙයි කියලා. අද මම මේ කරපු වීඩියෝ එකෙන් පස්සේ ඉතින් දෙපාරක් හිතන්න ඕනේ. මම පාවිච්චි කළේ හොඳ නිසා තමයි ඔයාලට කියන්නේ. මම කවදාකවත් බඩුවක් ඔයාලට ගන්න කියන්නේ නැහැ. ඒක පාවිච්චි කළ නැතුව මම එක ගැන දන්නේ නැතුව මම කියන්නේ නැහැ මේක ගන්න කියලා. මම පාවිච්චි කරලා මේ ඔයාලට ඒකෙන් හොඳ නිසා තමයි කියන්නේ ගන්න කියලා. ඉතින් ඔයාලා මේකක් ගන්න හිතන් හිටියා නම් අද මේ වීඩියෝ එක අනිවාර්යෙන් ඔයාලට ප්‍රයෝජනවත් වෙනවා කියලා මම දන්නවා.
ඊළඟට මම ඔයාලා වෙන දවසක ක්ලීන් අප් එකක් කොහොමද මේ උපකරණේ මේ ෆේෂල් ක්ලෙන්ස් එක පාවිච්චි කරලා කොහොමද මේ ක්ලීන් අප් එකක් ගෙදරදි කරගන්න කියලා මම කරන්න ඉන්නේ. ඉතින් මම හිතනවා අද මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. අනිවාර්යයෙන්ම රැඳිලා ඉන්න lifestyle පාරාදීසයේ මගේ YouTube channel එකත් එක්ක. එතකොට දවසින් දවස ඔයාලට අලුත් දේවල් දැනගන්න පුළුවන්, අලුත් දැනුම එකතු කරගන්න පුළුවන් මාත් එක්ක. ඉතින් මතක ඇතුව මගේ වීඩියෝ channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරන්න. එතකොට අලුත් videos මොනාද කියලා ඔයාලට update වෙයි. ඉතින් සුබ දවසක් ඔයාලට. ගොඩක් ආදරේ හැමෝටම.